අයිබෝවන් ඉවසීමේ සීමාව ඔයාගේ කීයද කොච්චරලා ඔයාට ඉවසන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එකෙන් බලනවා ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයාට බලන්න පුළුවන්ද කියලා බලන්න ස්කිප් කරන්න නම් ඔට්ටු නෑ ස්කිප් කරන්නේ නැතුවම මේ වීඩියෝ එක පුළුවන් නම් බලන්න Thank you.
හතයි තප්පර 35යි මිනිත් තප්පර 4ක් ඉවසගෙන හිටියානේ. හොඳයි. ඔන්න එහෙනම් ඉවසීමේ ටෙස්ට් එක ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලපු අය පාස් වුණා. ඉවසන්න බැරි අය මං හිතනවා 75%කට වඩා ඉන්නේ නැති කියලා. මේ ලෝකේ 25%යි ඉන්නේ ඉවසීමක් තියෙන අය. ඉවසීමක් නැති අය 75%ක් ඉන්නවා කියලා මේ අවුරුදු දෙකෙම අපිට ඔප්පු වුණා. ඉතින් මේක ඉවසුව අය පහලින් නමක් දැක්ක කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ මම ආයෙත් කරන්නේ නැහැ. මේක මම බැලුවේ ඔයාලගේ ඉවසීම කොච්චර හොඳයිද කියලා. ඉතින් මම මගේ චැනල් එක කලින් දාපු වීඩියෝස් වගේම සුපිරිදු විදියට කරගෙන යනවා. මේක මේ නිකන් ජොලියට දාපු වීඩියෝ එකක් නෙමෙයි. මේක ඉවසීම ගැන බලන්න දාපු වීඩියෝ එකක්. ඉතින් මගේ අනිත් වීඩියෝ බැලුවේ නැත්නම් ඔයාලට තාක්ෂණික දැනුම ඕනේ නම් දැන්ම ගිහිල්ලා මගේ චැනල් එකට මගේ අනිත් වීඩියෝ බලන්න. මේ වීඩියෝ එක ඉවසීමක් නැහැ කියලා හිතන යාළුවන්ට ෂෙයා කරලා එයාලගේ ඉවසීම ඇති කරන්න පොඩි ට්‍රයි එකක් දෙන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඉවසන්න පුරුදු වුණා නම් දැන්ම ලයික් කරන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න නොටිෆිකේෂන් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. මේක තමයි මගේ YouTube channel එකෙන් මම දාපු දිගම වීඩියෝ එක. මොනෝපොලි ප්ලේ කරන හැටි ගැන මම මීට කලින් වීඩියෝ එකක් දැම්ම විනාඩි 27යි ගානක වීඩියෝ එක. මේක විනාඩි 30ක් විතර යන ටිකක් ඊටත් වඩා විනාඩි 3ක් විතර දිග වීඩියෝ එකක්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ මම දාන්නේ මේට වඩා වෙනස් වීඩියෝකින් අපි ආයෙමත් හමු වෙමු. එහෙනම් මම යනවා.